කොහොමද මාව හම්බුනේ? සාමිනාස මම මට වීඩියෝ එකකින් තමයි සාමිනාස මුලින්ම දැක්කේ. ඒක අද වහන්සේට අපහාස කරපු එක. ඔව්. මේ ඒකේ සාමිනාස ආයෙත් ඇවිල්ලා කමෙන්ට් කියවන එකක් මුලින්ම දැක්කේ සාමිනාස. හ්ම්. ඊට පස්සේ ඒකේදී සාමිනාස කියනවා මේ කාලාවක මේ දැන් බය බැන බැන දාන කමෙන්ට්ස් පල්ලෙහාට වැටෙනවා. හ්ම්. ඊට පස්සේ සාමිනාස කියනවා එක තැනකදී මේ දුවන උඹල දිහා මම නැවතිච්ච මම බලන් ඉන්නා වගේ අදහසක්. මට ඒක බ්ලාස්ට් වුණා. මම හිතුවා මේ මොකද්ද මේ කියලා. ඊට පස්සේ සනින්නාසේගේ මේ මට එතකොට ඔබ වහන්සේගේ නමක් ගමක්වත් මම දන්නේ නැහැ. මේ සෝෆා එකේ දාලා වෙලා වගේ මම හිතේ මේ ඒ වීඩියෝ එකේ. ඔව්. ඊට පස්සේ මේ මම හොයන්න ගත්තා. කවුද මේ? ඊට පස්සේ ඉස්ලාම මම ඔබ වහන්සේගේ දැක්ක TikTok එක. ඒස් TikTok එකේ බලද්දී ඒකෙ මොකුත් මේ මොකුත් ධර්ම සාකච්ඡා නැහැ ඔබ වහන්සේ කැලක් මැද්ද යන්නේ කුයි යනම්මනම් දැක්කා. ඊට පස්සේ මම මේ මම අර සොයනසෙට බැනලා දාපු පෝස්ට් එක තියෙනවා මගේ යාළුවෙක් ටික නෑක ෂෙයා කරා. මම කිව්වා මේ බලහංගු මේ සොයනසෙ කියන කතාව උඹට තේරෙනවා කියලා. ඊට පස්සේ මම මේ පොඩි වෙනසක් තියෙනවා තමයි මේ කියලා එයා කිව්වා මට. ඊට පස්සේ මේ දවස් සතියකට දෙකකට ඉඳලා පස්සේ ඔබ වහන්සේගේ YouTube page එකේදී ඒකෙන් මට අර යාළුවා මට එවුවා මෙන්න මේ ස්වාමීන් වහන්සේ කියලා. ඊට පස්සේ මම අහන්න ගත්තා. ඊට පස්සේ මට මාඩියක් කරා මේකේ මොන හරි දෙයක් තියෙනවා මේ කියලා හිතියා. ඊට පස්සේ තමයි ස්වාමීන් වහන්සේට ප්‍රශ්න ටික වුණේ. මම එතකොට එන්න කියලා මේ බලා මේ හිතගෙන හිටියා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේට ප්‍රශ්න ටික වුණා. ඊට පස්සේ මට ඊට පස්සේ මේක අර යාළුවත් එක්කම තමයි ඉන්නේ. ඊට පස්සේ මට හිතුණා එයාව කතා කර කර ඉන්න ඕනේ නැහැ මට මගේ වැඩේ කරගන්න. ඒ කියන්නේ මට සාමාන්‍ය සම්මුඛ වෙන්න ඕන නිසා මම තනියම ආවිල්ලා මේ කතා කරන්න උනා තිබ්බ සෑහෙනවා. බා මොනවද කරන්නේ? සෑහෙන මම මේ අපේ පවුලේ බිස්නස් තියෙනවා. හ්ම්. මම තාත්තා පටන් ගත්තා. හ්ම්. ඊට පස්සේ මම ඒවා කරගෙන මේ මම ඉගෙනගෙන කරයි ඉගෙන ගන්න ඩිග්‍රී එක කරා. හා. මොනවද කරේ? මම මැනේජ්මන්ට් කරේ. හා හා. ප්‍රයිවට් කැම්පස් එක. හ්ම්. දැන් පොල්තර මොලක් කරන්නේ සන්සන්. ආ. ආ ඒක බැඳලා නැහැ. නැහැ සන්. සමට 26. ආ. මම හිතේ. මම ගොඩක් සන්සස් මේ කාලයක් තිස්සේ ඕලෙවල් කරන කාලේ සන්සස් මට මහානෙ ඉන්නවා gitu. හ්ම්. ඕලෙවල් කරලා ඒ ලෙවල් ක්ලාස් එකක්. හ්ම්. ඊට පස්සේ මම යාළුවෙක් එක්ක සන්සස් මේ බසිරියද්දි මචං මේ මට මහාන වෙන්න ඕන නම් මේ කිසි අර්ථයක් නැහැ මේ ජීවිතේ කියලා. හ්ම්. ඊට පස්සේ එයාලා කිව්වා මේ ඔය පිස්සු කියන්න එපා මේ විකාර දෝඩන්ට මාත් එක්ක නෝ කියන්නත් එපා කියලා කිව්වා. ඊට පස්සේ මම සද්ද නැතුව හිටියා. මම ඒක මට හැමලාම මේක තුන මේ ජීවිතේ ඉච්චර ඒක තේරුමක් නැහැ. ඊට පස්සේ මම භාවනා කරන්න මේ මම යෝග භාවනා කරා. හ්ම්. මේ යෝග භාවනා කරා ටික කාලයක් ඊට පස්සේ මේ ඒකෙන් අර වෙනසක් තිබ්බා. ඊට පස්සේ මේ වෙනසක් කියන්නේ මට ඒක වචන වල තේරෙන්නේ නැහැ තේරෙන්නේ නැහැ සන්නේ. මේ ඒක කොහොම හරි එක කාලයක් කරන් ගියා. ඊට පස්සේ මම ඊට පස්සේ තමයි බණ අහන්න ගත්තා. ඊටකම් මම බණ හෙව්වේ නැහැ. හ්ම්. බණ අහන්න ගත්තා. ඊට පස්සේ මට ඔය මම මුලින්ම අර මහා මෙවනායි සන්නේ. මහා මෙවනායි. හ්ම්. ඒක කාලයක් අහද්දි මට සෙට් වෙන්න තිබ වගේ ගතියක් ආවා. හ්ම්. ඊට පස්සේ වෙනස මම මේ සමන්තපද සාමිනාසගේ යවුවා. තිත්තගල ආනන්ද ශ්‍රී සාමිනාසගේ යවුවා. ඊට පස්සේ මොනවාම සාමිනාසලා කීප දෙනාම ගියාකෝ. ඊට පස්සේ තමයි මට මේ මගේ සාමිනාසෙ මොකක් හරි අවුලක් තියෙනවා මොකක් හරි අර يعني මම කරන හැම වැඩකම මම 100% සාමිනාස ඒකට අර සතුට එන්නේ නැහැ මගේ. ඇයි? අනේ මන්ද සාමිනාස. ඒ කියන්නේ මම කරන දේ හරිම මේ කැමැත්තෙන් නෙමෙයිද කරන්නේ? කැමැත්තෙන් නෙමෙයි වගේ එකක්. දැන් කැමැත්තනු තමයි. ඊට පස්සේ නේ මට ඒක නිකන් අර ෆුල් ෆිල් නැහැ කියන වගේ සෙන්ස. අර පොඩි ඉස්තනක් තියෙනවා වගේ. ඇත්තම දැන් අනිත් කාරණා වගේම සෙන්ස මට මම මරන්න මාර බයක් සෙන්ස. මරන්න. ඒක හැම වෙලාවෙම මගේ හිතට වද දෙනවා. මම ඒකට මාර මට ඒක මරණයට බය කිව්වේ ඇයි? මොකද්ද මොන මරණයක් ගැනද කියන්නේ? මේ භෞතික මරණය සෙන්ස. මේ අපි මරණ එක සෙන්ස. අපි කවදා හරි මරණ එක. ඒක අපිට පේන්නේ නැහැ නේ. මේ මොකද දන්නේ නැහැ නේද? හ්ම්. දැන් වෙන්න පුළුවන් නේ. දැන් වෙන්න පුළුවන් නේද?
ඒ බය කියන එක එන්නේ පුරුද්දට. උඹට බය වෙන්න දෙයක් නැහැ එතන. නෑ සංසාර පුරුද්දට කියන්නේ ඉතින් මේ ජීවිතේමයි සංසාර පුරුද්ද කියලා ගන්නකො. මේ ජීවිතේම මරණය ගැන අපිට කියලා දුන්න දේවල් අරව මේවත් එක්ක නේ ඔය බය එන්නේ. එහෙම එකක් නැහැ ඉතින්. තව විදිහකින් කියනවා නම් මොනවා හරි නැති වෙන්න දේවල් තියෙනවා නම් මරණ බය දැනෙනවා. තමන්ට නැති වෙන්න කියලා මොනවා හරි දෙයක් තියෙනවා නම් මරණ බය දැනෙනවා. එහෙම මොකුත් තියෙනවද? සල්ලි හොයන්නද සයන්ස සම්බන්ධතා අලුත් සම්බන්ධතා ඇති වෙන්නද ඒ වගේ අර කා අර හොඳ තත්ත්වයක් තිබිලා ආයෙ නැසෙන. හා නෑ ඉතින් ඒ මොනවා වුණත් ඉතින් මේ ඒව කරන්න එපා ඉතින් අපි. ඔව් ඒක තමයි සයන්ස. අපි ඒව කරන්න එපා. වර්ෂන් වල මම කිව්වා ඒක අතරීමක් නෙමෙයි කියන්නේ. ඔව් මට ඕනේ සයන්ස් මේ මේ නිදහස් වෙන්න ගන්න. නිදහස කියන එක. ඔව් හිරවිච්චි ගතිය නිකන් අර පැක්කච් ගතිය මොන වගේද? නැත්නම් භෞතික කරන ක්‍රියාකාරකම් වල හිරවීමක් තියෙනවද? නිදාස නැති බව. මට එහෙම නම් දැනෙන්නේ නැහැ. මට තියෙන්නේ දැන් මේ හිතුවිලි වල හිරවීම මං හිතන්නේ. මට කිසි ප්‍රශ්නයක් නැහැ ගෙදරින් වුණත් එහෙම දැන් මම ඉර කරනවා කියන්නේ ඉතින් සංසෙ අල්ලන් ඉන්න කවුරුත් එහෙම එහෙම එකක් නැහැ. ආ එහෙම බලපෑමක් නැහැ. Tamanda කැමති කැමති දෙයක් විසි තැනක යන්න එන්න කරන්න කියන්න පුළුවන්. ඔබ එන්න යන්න එපා මං අද සොයන්නේ අම්මට කියලා මම මේ සොයන්න සම්බිනවා කියලා. ආ එතකොට මේ මොකද්ද ඉතින් එහෙම නැත්තම් මොකද්ද තියෙන්නේ? සිතුවිලි කියලා කියන්නේ මොනවද? සාම්ප්‍රදායික දේවල්ද? සාම්ප්‍රදායික දේවල් සහ ඒ කියන්නේ අපේ දිනදා ජීවිතේ අපිට එන thoughts and situations. ඔව්. ඒක මට කියන්නේ දෙයක් නෑ. අලුත් අදුමක් ගන්න මේ වගේ නේ අර situations. ඉතින් ඒක ඒක වෙච්ච වරදක් නෑනේ. පීඩාවක් වෙන්නේ මොනවා situations ආවමද? පීඩාවක් කියන්නේ අර මරණය කියන්නේ situations. දැන් ඒක බොරුවන්නේ. දැන් ඒක ගැන හිතලා වැඩක් නෑනේ. ඒක අපි හිතුවන් නැතත් අපිට ඒක පේන්නේ නෑ. මරණය කියන එක පේන්නේ නැහනේ. ඒක අපි දැකලත් නැහැ අහලා දැනගත්ත දෙයක්. අපේ මරණය අපිට පේන්නේ නැහැ. මරණය පේන්නේ බලන් ඉන්න ඇයට. අපිට ඒක පේන්නේ නැහනේ. ඒක වෙන්නේත් කවදා හරි දවසක මේෂණයකනේ. මේෂණේමයි. ඒතර මේෂණයත් එකයි ඒෂණයත් එකයි අනාගත ෂණයත්. මේ වෙලාවෙම තමයි අපි මැරෙන්නේ. ඒතර මේ වෙලාවෙම මොකුත් තමන්ට නැති වෙන්නේ නැත්තා. මේ වෙලා එන්නේ මැරෙන්නේ කවද? අවුරුදු 100ක් අනාගතයට ගියත් ඒත් මේ වගේම ෂණයක් මේ මොහොතක්. නිර්ණායක දාගෙන ඉන්නේ කාලයේ වයසට. ඔව්. එහෙම දාගෙන හිටියා කියන්නේ ඒත් කමක් නෑ. ඒත් මැරෙන්නේ මේ මොහොතේනේ. එහෙමයි. ඒතර මේ මොහොතේ මොනවද මට තියෙන්නේ දැන්? මොකුත් නෑ. ආයෙ නෑ ඉතින් මැරෙන්න බෑ නෑනේ. ඒතර ඒක දන්නේ නෑ අපි. මැරෙනවා කියන එක සංකල්පයක්. එහෙම එකක් කවුරුත් දැකලා නෑ. නිදා ගන්න එකත් එහෙනම් මරණේ විදිහට තමයි ගන්න වෙන්නේ. අපිට එහෙමනම් ඒකට අරක අරක එහෙම නෑ අරක ඇත්තනම් නිදා ගන්න එකත් මරණේ වගේ එහෙනම් ඉතින් හැම රැයකම අපි මැරෙනවා හැම උදෑසනකම ඉපදෙනවා අන්න එහෙම ගන්නත් පුළුවන් ඒක බොරුවක් ඒදුර ඊට අමතරව මොනවද තව තියෙන්නේ කරන ක්‍රියාකාරකම් වල පස්සෙ යන්නේ නැත්නම් ස්වාධීනත්වයේ තියෙනවා නම් ස්වාධීනත්වයේ ගැන මොකද කියන්නේ මම කාරණා තුනයිනේ කියන්නේ අව්‍යාජත්වයේ ගුණධර්ම ස්වාධීනත්වයේ ඒකෙන් ස්වාධීනත්වයේ කොහොමද කොච්චර දුරට තියෙනවද ස්වාධීනත්වයෙන් නම් සයන්ස් මම ගොඩක් දුරට සාන්දයන් ස්වාධීන 100ට කීයක් විතර ගත්තා 100ට ගත්තොත් සයන්ස් මම හිතන විදිහට 70කට වැඩි ආ ඒකත් හොඳ ප්‍රතිශතය යන්නේ ගුණධර්ම පැත්තෙන් ගත්තොත් ගුණධර්ම නම් සයන්ස් ඒකත් එහෙමයි මට අව්‍ය දෙබිඩි ජීවිතයක් අන්න ඒක තමයි ප්‍රශ්නේ. ඒ කාරණා තුනෙන් එකක්වත් අසම්පූර්ණ වෙන්න බෑ.
අව්‍යාජත්වයේ ගුණධර්ම ස්වාධීනත්වය. සංස අව්‍යාජත්වය කියන්නේ දෙපිට ජීවිතේනේ. ඔව්. ඇතුළේ ස්වාමීන් එකයි. වහන්සේ ඇතුළේ එකයි එළියේ එකයි. ස්වාමීන් වහන්සේ ප්‍රාග් කියන්නේ ගෑනු සීන් කියන්නේ කාන්තාව. බඩු සබ්ජේ. එහෙමත් නෙමෙයි සංස. අර සං බඩු නෙමෙයි සංස. කෙල්ලන්ට කැමති. කැමති කියන්නේ ආකර්ෂණයට. ඉතින් ඒ කම ස්වාමීන් වහන්සේ මේකෙත් වැඩි කියන්නේ මම කතා කරලා කතා කරපු ගමන් ඒත් ඇත්තටම මටත් එකටම එනවා සංස. එතකොට මට බැක් කරන්න වෙනවා සංස. ඔව්. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑනේ. ඒක දෙපැත්තටම අහිතකරද නැද්ද? යහපත පිණිසද පවතින්නේ. සමහර තැන්වල යහපත. සමහර තැන්වල මම හිතනවා තිය අපා යහපතට ඇති කියලා. දෙකම සීනන සැනින් දැන් නේද කියන්නේ. යහපතර වගේම සැනින් මම හිතන්නේ අයහපතට දෙකටම එක බලපාන සැනින්. නෑ හරි නෑ ඒක අවශ්‍යතාවය තියෙනවා නේද? ඉතින් ඒක කරාට ඒක ගැටලුවක් නැහැ ඉතින්. ඒක සෙන්ස එක වාදේ නේද? ඔව් ඉතින් ඒක තමන්ට තේරෙන්න ඕනේ ඉතින්. ඊට වැඩිය හොඳයි එකක් පරිහරණය කරන එක. එහෙමයි. මං කියන්නේ. ගර්ල් ෆ්‍රෙන්ඩ් හරි කවුරු හරි කෙනෙක් එක්කෙනෙක් ආශ්‍රය කරන එක නිදහස්. මොකද ඔය හැමතැනටම ගියහම හැමතැනම තියෙන්නේ මේ ලොකු වෙනසක් නැහැනේ. ඔකේ ස්වභාවය ක්‍රියාත්මක වීම එකයි නේ. නමුත් මේ සම්බාධක වැඩි. ගැටලු වැඩි. මේන්ටේන් කරන්න ඕනේ, නඩත්තු කරන්න ඕනේ. ඒ කරදරයි වෙහසක් ශක්ති ශක්ති අපතයයමක් සෝනස් දැන් ඒ වෙහස දැනෙනවා මට හරි සෝනස් එකකින් අතර වෙන්න බැයිද අනේ ඒකනේ සෝනස් මොකද්ද මේ කරුණ කියන්නේ සෝනස් දැන් හොඳ ඔන්න දැන් දැන් එකක් සම්බන්ධ වෙනවා ඒකත් එක්ක හරි ඊට පස්සේ දුලා දැසේ ඕම් කී කාලයක් ඇති පාන නේ ඉති කාලයක් යන ඊට පස්සේ බහුවද වෙන එක ඉතින් ආදී මේ එකවක්වත් නෑ වෙන හැඩයක් හරි සෝනස් අර සමය හැඩිය නෙමෙයි මේ වෙන හැඩයක් වෙන වෙන වට පිට ආවා ඔබසමෙන් මම ඉන්න හිර වෙලා ඉන්නවා සමෙන් ඒක. ඒ ඔය ඔය දෙක තමයි දෙපිටි ජීවිතේ මම මම පෙන්නනවා. මම හෙන්න එන්න පොරක් මම මේ හරි හොඳයි. ගෙදර මිනිස්සු වටේ පිටි මිනිස්සු හිතනවා මට සරි මූ මාරු හොඳ පොතේ පොඩි උන්ට කියනවා මම පුතේ අර මේ අර අර මේ අයියා වගේ වෙන්න කො මම බලපුවා මම තමයි දන්නේ මේක මම මේකගේ හැටි. එච්චරට දෙපිටි. දෙපිටි කියන්නේ සමෙන්. වට දෙපිටි. හැබැයි සමෙන් ඕකට විතරයි. අනිත් ඒවාට නෑ. يعني මගේ යට සතා ඕක තමයි. පුළුවන් සතාගේ පැත්ත සමින් කරුණා දයාව ඒ කියන්නේ සමින් එයාලගෙන් අර අපම් කොයි වෙලාවකත් එයාලව අයිති විදිහට සමින් එයාලව බය කරලා ෆේක් කියන සමින් එහෙම කර කර නම් ඉන්නේ නැහැ එහෙම ඒ තත්ත්වෙට අයිති ප්‍රයෝජන නැරන්නේ නැහැ නෑ නෑ මම උදේක්ම අර දැන් ඒක පීඩාවක් වගේ දැනෙන්නේ අයිති දැන් ඔක ඔයානේ කරන්නේ තියෙන්නේ සමින් අංක එක මගේ යන්න බණ අනිත් පැත්ත කරගන්න ඕනේ ආයෙකනේ එතකොට අනිත් එක ආර්ථික අපරාධ බොරුවට ගන්නාස්ති කරනවා ගේ නාස්තික නම් නේ නේ නෙමෙයි ඉතින් ගන්න තේරුම් නැහැ මගේ වැඩක් අර එක හිතක් දරාගෙන මේ මේ බිස්නස් වැඩි කරගෙන හරි එක්කෝ සෙල්ලම් ක්‍රීඩාවක් කරගෙන හරි ඒක නැති වෙනවා නේද ඒක වැඩෙනවානේ එතනම මට ප්‍රශ්නයි උන් ඔය ඔය කාරණා තමයි ඒක ප්‍රශ්නයක් නෙමෙයි ඇත්තටම ඔහම කාලයක් මටත් තිබුණා නමුත් ඒක පරිණත වීමත් එක්ක හරියන්නේ ඒකට මම තියන්නේ මම ගත්ත සොලියුෂන් එක තමයි මේ අව්‍යාජකම කියන එක හෘද සාක්ෂියට විරුද්ධ වෙන්න බෑ කියන එක. එක තැනකට අපි ප්‍රතිඥාවක් දෙන්න ඕනේ. හරි හරි. කොයි හරි අව්‍යා කොහෙට ගහකට හරි කමන්නේ නැහැ මං කියන්නේ. ඒ කෙල්ලට තව යාළුවා ඉන්න කෙල්ලට හරි කමන්නේ නැහැ. එක තැනකට ප්‍රතිඥාවක් දෙන්න ඕනේ. හෘද සාක්ෂියට එකඟව. එතකොට තමන්ගේ හෘද සාක්ෂිය බිය වෙනවා ප්‍රතිඥාව කඩන්න. ඒක තමා තුලින්ම එන්න ඕනේ එකක් ඇත්තටම. ඒ එන්න නම් අර අර පස්සේ ගිහිල්ලා අර වගේත් එක්ක ගිහිල්ලා ගිහිල්ලා තෙරපිලා ගැටිලා චාටර් වෙලා වියදම් කරගෙන නැති තියෙන දේවල් නැති කරන් ඒ වගේ තත්යකට වැටෙන්නත් වෙන්නත් පුළුවන් නොවැටි ඉන්නත් පුළුවන් දැන් සමහර කෙනෙක් දෙන්න පුළුවන් එහෙනම් ඒ තත්ත්වෙටම වැටෙනකන් අපි ඉන්න ඕනේ කියලා එහෙම නෙමෙයි දැන් මාගේ පැත්තෙන් ගත්තොත් එහෙම මම මට එහෙම මෙදෙන්න ඕමනාවක් තිබුණෙත් නෑ ওই ජීවිතේ සෝ සල්ලාල ජීවිතේ මටත් එහෙම සල්ලාල ජීවිතයක් තිබුණා සල්ලාල ජීවිතේද කියන්නේ ඔව් මට එහෙම සල්ලාල ජීවිතයක් තිබුණා හොඳටම තිබුණා. ඒක වචනේ කියද්දී නිකන් මොකක්ද? ඔව්. එක එක කෙල්ලෝ සෙට් වෙනවා. ඒක එහෙමයි රවුම් ගන්නවා මාසෙයි දෙකයි. එහෙම කාලයක් තිබුණා. හැබැයි ඒක මේ පස්සේ පස්සේ අර තමන්ටම දැනෙන්න ගන්නවා මේ තමන් ව්‍යාජයි කියන එක. අපි ඇත්තටම අර දසාක්ෂි එකඟව අර දැනෙන මොකක් හරි ප්‍රේමයකින් ඕක වෙලෙන මේ මේ සම්බන්ධය ඇති වෙනව නෙවෙයි මේ කාමයේ නිසානේ වෙන්නේ ඕක. කාමෙන් තනිකර සන්නස. ඔව්.
කාමය කියන්නේ අර ව්‍යාජත්වයෙන් ඇතිවෙන සිතුවිල්ල තමයි කාම සිතුවිල්ල කියල මං කියන්නේ ඇත්තර. දෙවිඩි බවෙන් ඒ කියන්නේ මේ අව්‍යාජව ඇතිවෙන දෙයක් නෙවෙයි, මේ රූපයට තියෙන කෑදරකම නිසාත් ස්පර්ශය නැත්තම් මේ පිනවීමට තියෙන දැඩි කැමැත්ත ඕනකම, ඒකත් වරදක් විදිහට මං දකින්නේ නැහැ. තේරෙනවද? මේ කය පිනවෙන එක වරදක් විදිහට මං දකින්නේ නැහැ. ඒක ක්ලේශයක් නෙවෙයි, ඒක ක්ලේශයක් වෙන්නේ දෙබිඩි වුණොත්. ඒක ඇතුලේ පරාර්ථය දියෙන්න ඕනි. අන්න එහෙමනම් හරි. දැන් හොඳම දේ තමයි සෝනේ මම දකින්නේ, මට දෙවිඩි ජීවිතයක් තියෙනවා කියලා මම දැනගත්තා සෝනේ. ඒ ඔබ වහන්සේට පින් සිද්දෙන් තමයි. ඒ කියන්නේ මම දන්නේ නැත්තම් මම මේ මොකද්ද කරන්න කියලා මම දන්නේ නැහැ. අන්නේ දැනගත්ත එක තව වැඩි දියුණු කරන්න. එතකොට අර පැත්තට හිත යොමු කරන එක නැති වෙනවා. මානසිත අතුරුදහන් වෙනවා. බල රහිත වෙනවා. එහෙම යොක් කරන්න ඕනේ. එක පාට ඕක මේ නතර කරන්න ගත්තොත් එහෙම ඕක පීඩාවක් වෙනවා. ප්‍රෙෂර් එකක් අපි ඔව් එහෙම ඒක નિરાයාසයෙන් වෙන්න දෙන්න කියලායි මං කියන්නේ. හැබැයි ඇති තතු තේරුම් ගන්න. මේක ඇත්ත ස්වභාවය. දෙබිඩි බව කියන එක අපිට නිදහසේ නිදා ගන්න බෑනේ රැට. ඒක නිසානේ උදේට ඇහැරෙන්නත් බෑ. ඒ දෙබිඩි ජීවිතය වද දෙනවා. දවසේ අවසානයේදී අපිට දෙබිඩි ජීවිතය වද දෙනවා. අන්නේ වද හිංසාවට තියෙන ඒ වේදනාව නැත්තම් ඒ අපහසුතාවයට දෙබිඩි මානසිකත්වය නිසා දැනෙන පීඩාවට තියෙන බිය නිසාම තමයි අපි දෙබිඩි වෙන්නේ නැත්තේ. ඒක හෘද සාක්ෂියට විරුද්ධයි. ඉගෙන ගන්න දැන් ඇත්තම ගත්තා මේ ලෝකේ හරියක් වැරදියක් කියලා එක නෑනේ, අපි හදාගත්ත දේ නේ. ඔව්. අපි හරි වැරදි දෙකෙන්ම නිදහස් වුණාම එයා කරන්නේ හරිම දේ විතරයි. වැරදි වෙන්නේ නෑ. වැරදි වෙන්නේ නෑ යාගේ. නෑ. සම්මතයේ අනුව බැලුවොත් වැරදි කියලා පේන දේවල් කරෙන්නේත් නෑ. නීති විරෝධී දේවල් වෙන්නේ නෑ. ඒකයි කියන්නේ. නීති විරෝධී දේවල් වෙන්නේ නෑ අතරම. නීති විරෝධී කියන්නේ අර්ධ සාක්ෂියට විරුද්ධයි කියන එක. ඒකයි සම්මතයේ මිනිස්සු හික්මවා ගන්න බැරි නිසා තමයි සම්මත නීතියක් හැදිලා තියෙන්නේ. මටත් ඕක අදුදිත් මම. ඔව් ඒ සම්මත නීතිය තියෙන්න ඕනි. සම්මත නීතිය කඩාගෙන යන අය උන් ඉන්නවා. ඒ ඉතින් කොහොමද ඒ සාපේට අහුවෙච්ච උන්නේ. හැබැයි මේ හොඳ නරක දෙකෙන්ම නිදහස් වෙච්ච කෙනා සම්මත නීතියටත් යටත් වෙනවා. තේනවද? ඒක තමයි යාගේ පරිණතකම කියලා කියන්නේ. මොකද මේ සම්මත නීතියට යටත් වීම નિરાයාසයි. ඒ කියන්නේ ආයාසයක් නැතුව ගන්න එක. ඔව් ආයාසයක් නැහැ. નિરાයාසයි. මොකද එයා ව්‍යාජ නැහනේ. තේනවද? එයාගේ ක්‍රියාකාරකම් වල අපිරිසුදුකම නැහැ. දැන් මම හිරේ ගියපු එක ඇතුලේ මට ගිල්ටියක් දැනෙන්නේ නැහැ. මොකද මම ව්‍යාජ නැති බව දන්නවා. ඒකයි. දැන් අපිට ගිල්ටියක් දැනෙන්නේ අපි සවන මේ ව්‍යාජ නැහැ. يعني අපි තැනකදී අපහසුතාවයටපත් වෙනවා කියලා කියනවා. අපි ලැජ්ජාවට එනවා. ඔව්. ඒකත් ඒ අපි අව්‍යාජ නිසා තමයි අපි ඒකටපත් වෙන්නේ නේද? ඔව්. නේද? ඔව්. ඒ කියන්නේ මේ දෙබිඩි බවෙන් නිදහස් වීම ඇතුලේ ඕනම සමාජ මට්ට තරාතිරමක ජීවත් වෙන්න පුළුවන්. ඔව්. ඔය ඇත්ත කියන්නේ බිමින්ද ගන්නයි බයෙන් එපයි කියන්නේ ඒකනේ. ඒ වගේ ඕන තැනක ඕන විදියකට ඕන තනතුරක ඕන භූමිකාවක් නියෝජනය කරන්න පුළුවන්. කිසිම මේ පීඩාවක් නැහැ. નિરાයාසයි. හැබැයි එහෙම කෙනා සම්මත නීතියට අහු වෙන්නෙත් නැහැ. අහු වෙන්නේ කියන්නේ නැහැ. අහු වෙන්නේ නැහැ. වැරදි කරන්නේ නැහැ. මොකද සම්මත නීතියට අහු වෙන්නේ හෘද සාක්ෂියට විරුද්ධ වැඩ කරොත්. ඇත්තටම සම්මත නීතිය කියන එකත් මම මේ පෘථුවියෙන් පෘථුවි චින්තනයට අනුව පෘථුවි වාසීන් විසින් හදපු නීතියක් විදියට මම කියන්නේ නැහැ. මම මේකට කියනවා විශ්ව නීතිය කියලා. මට තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබ වහන්සේ කරන්නේ මේ විශ්වයට සේවයක්නේ. ඇයි ඔබ වහන්සේට මේ අර නීතිය ලැබුණේ සාමාන්‍යයෙන්? හා? දැන් මේ සම්මුඛ මේ නීතියට ඒකට අහුවෙන්න ඕනි. මොකද මේ ඵල එක්කෙනෙක්ටනේ වරදින්න ඕනි, දෙන්නෙක්ට වරදින්න බෑනේ. මාතුලින් ලෝකයට පෙන්නුවේ මෙහෙම වුණොත් මෙහෙම වෙනවා කියන එක. එතකොට කවුරුත් ආයේ සම්මතය කඩන්න ඕනේ නැහැ. තේරුම් ගන්නද? එක්කෙනෙක් කරලා එක්කෙනෙක් වලට වැටුනහම ඇති. අනිත් අය එතනට වැටෙන්න ඕනේ නැහැ කියන එකයි කියන්නේ. ඒක මේ මැසේජ් එක තමයි එළියට දුන්නේ. ඔව්. 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 ඒකට කවුරු එක්කෙනෙක් පෙන්වන්න එපැයි. ප්‍රැක්ටිකල්. උඹලා මේක කරොත් උඹලට මේක තමයි හම්බෙන්නේ. ඔව්. ඔව්. ආයේ බොරුවට ආයෙසක් ඔව් ආය තව කෙනෙක්ට වරදින්න බෑ ඒක. මොකද ඔය බංච් එක කැඩුවේ නෑනේ කිසිම කෙනෙක්. තේරෙනවද කියන්නේ? ඔය බංච් එක ඔය පොකුර
ඔය සීමාව ඉක්මවා කියන මම ඇරෙන්ඩ. ඒකට තව කෙනෙක් යන්න ඕනිත් නෑ. තව කෙනෙක් යන්න, තව කෙනෙක්ට යන්නත් බෑ. ඒක ගියොත් ඔයිට වැඩි දරුණු විපාක වලට මුහුණ දෙන්න වෙනවා. ඔන්න ඒ උපමාව ගන්නත් බෑ. දැන් මං කියන්නේ මේ ලෞකික ජීවිතයේ මොන දේ කරත් අවබෝධය තියෙන කෙනාට කිසි ගැටලුවක් නැහැ. මං කියන්නේ විවාහ අවබෝධයේ පූර්ණ අවබෝධය තියෙන කෙනාට විවාහ ජීවිතයක් 100%ක් සාර්ථකව ගත කරන්න පුළුවන්. එහෙම වෙන්න ඕනි. එහෙම නැත්තම් ඒ ධර්මය බොරු වෙනවා. ඔව් ධර්මය බොරු වෙනවා. තේරුම් ගන්නෑ. ඔව් හේතුඵල ධමයට අනුව නම් මේක වෙන්නේ පී දුක පීඩාව කොහෙත් තියෙන. ගහකින් ගෙඩියක් වැටෙන එක හේතුඵල ධමයට අනුව වෙන්නේ. ඒක දුකේ ඒක සැපවත් දුකවත් නැහනේ. එහෙනම් මේකත් ඒ සිද්ධියම තමයි. මේකත් හේතුඵල ධමයට යටත්. ඒ ගෙඩිය පණුව කාලා තියනවාද පැත්තක් කපලා අයින් කරලා පණුව නොකාපු පැත්ත අපි කනවා. ඊට පස්සේ ඔය පණුවත් එක්කත් ඕනනම් කැමති අයට ගන්න පුළුවන්. ඒ වගේ ඒ ටික කාලේ වෙලා ඇටේ හික් කරන්න ඕනේ නැත්තම් අය වලක් කපලා හිටවල දානවා. ඔය වගේ අන්න ඒ වගේ දෙයක් තමයි විවාහ ජීවිතය කියන්නේ. ඒක ඇතුලේ මේ මම මේ කියන්නේ සරලවම මේකේ අව්‍යාජත්වයේ ගුණධර්ම ස්වාධීනත් ඔය තුන විතරයි තියෙන්නේ. ඒ තුන ඇතුලේ ඔක්කොම තියෙනවා. ඔය තුන කරගන්නම අමාරු වෙන මිනිස්සුන්ට. ඔය තුන 100%ක් ෆුල්ෆිල් වෙන්න ඕනේ. එතකොට ඒ තැන එතන එතකොට මොකක් තිබුණත් වැඩක් නැහැ. මොකක් නැත් නැතුණත් වැඩක් නැහැ. මොකක් කරත් වැඩක් නැහැ. මොකක් නොකරත් වැඩක් නැහැ. මේ වගේ ඕන දෙයක් කරන්න පුළුවන්, ඕන දෙයක් නොකර ඉන්නත් පුළුවන්. මොකුත්ම නෑ මේක හිතන්න දෙ. ඒ වෙලාවට තියෙන දේවල් ටික හරිද සාක්ෂි එකඟව කරා නම් ඉවරයි. ආය හිතන්න මොකුත් නෑ රැට් නිදා ගන්නකොට. ඔව් නිදා ගන්නකොට මොකුත් හිතන්න දෙයක් නෑ. එතකොට අර ලෞකික ජීවිතේ අසාර්ථක වෙච්ච මිනිස්සේ අසාර්ථක වෙලා තියෙනවා නම් ඒ දෙබිඩි බව හින්දා ගුණධර්ම නැතිකම බොරුව හින්දා. එයා සත්‍ය බොදුනම එයාගෙන ඇගේ වතුර ජාලාව ගියා සීතල වෙලා ගියා. මේක මොකද මේ පිස්සෝ පිස්සෝ කියන පිස්සු කතා හැම වෙන්නේ මොකක් නෝ පිස්සුද? ඇඟ සීතල වෙලා ගියා ඉඳන් අර ඔය එක ඩ්‍රග්ස් වර්ග ගත්තාමත් එහෙම වෙනවා. එහෙම නෑ නේද ඕක? ඒක ඒක විඥානය මායාව එක එක විකාර දැකලා ඔය කියන්නේ ඔයගේ අම්මණ්ඩිලා ඉන්නවා කියන ඒව මේ බොරු බයිලා. එහෙම එකක් නෙවෙයි මේක. මේ අවබෝධයක් තියෙන දැක්මක්, මේක දර්ශනයක්. ඒක දර්ශනයට මේ සෙට් වුණාට පස්සේ ඒ ෆ්‍රීකවන්සි එකට ආවට පස්සේ අපි ඒ නිදහස් බව තමයි අනේ සන්ති. ඔව්. ඉතින් අපිට එක එක වචන කියන්න පුළුවන්. ඒ අපි හදාගත්ත වචන. දැන් අපි සන්නේ දැන් මේ කතා කරපු දේවලුත් නිකන් වචන ටිකක් විතරනේ සන්නේ නේ අන්තිම. මට හිතාගන්න බැහැ සන්නේ ඒ වචන අහලා අපි කොහොමද ෆ්‍රීකවන්සි එකට එන්නේ? ඒක තමයි ගුණධර්ම හදා ගන්න ඕනේ. වචන වල නෙමෙයි තියෙන්නේ. වචන කියන්නේ පණිවිඩය. ගුණධර්ම කියන දේවල් තමත් තුළ තියෙන දේවල්. ඒවා හෘද සාක්ෂියත් එක්ක ඇති වෙන දේවල්. ගුණධර්ම කියන දේ ඇති කරගන්න හෘද සාක්ෂිය පිරිසුදු වෙන්න ඕනේ. ගුණධර්ම ඇති වෙනකොට හෘද සාක්ෂිය පිරිසුදු වෙනවා. හෘද සාක්ෂිය පිරිසුදු වුණාම ගුණධර්ම ඇති වෙනවා. අන්න ඒ වගේ. දැන් මේ ටික ඕන කෙනෙක්ට මගේ වචන ටික අහගෙන ඉන්න අහලා අහන්න පුළුවන්. අහලා කටපාඩම් කරගන්නත් පුළුවන්. නමුත් ගුණධර්ම වැඩෙන්නේ නැත්තම් ඒක නිසා තමයි කිව්වේ කරන ක්‍රියාව තුළ දෙබිඩි වෙන්න බෑ. නන්ඩුවල් වෙන්න ඕනි. කරන ක්‍රියාව දිත්තේන් තොර වෙන්න ඕනි.
මොන දහ දරා බලු වැලි කරත් මං කියන්න දෙබිඩි වෙන්න බෑ තේරුණා ඒ කියන්නේ පොදු කුලකයක් මං කියන්නේ සමස්තයටම දෙබිඩි වෙන්න බෑ ඔයා වෙන ගෑණික එක බුදිය ගන්නවා නම් සංවාසය දෙනවා නම් ගෙවල් දොරවල් යාළුව බිරිඳ සමස්තයට මේ ලෝකේ කිසිම දෙයකට මේ වංක වෙන්න බෑ ඒක අවංක වෙන්න ඕනේ හරි නෑ නිකන් මම මේක ලෝකෙට පෙන්වන්න පුළුවන් නෑ පෙන්න අපි සිද්ධ කරන්න යන්න ඕනේ නෑ ඔවා කියන්න ඕනේ නෑ නමුත් දැන් ඊතලෙන්දුල අවියජ වෙන්නේ බොහොමසම මට ඒක චුට්ට පැහැදිලි නෑ දැන් අපි හිතන ගොඩක් දැන් මම තම සංඥාන් කි දැන් මම දැන් කසද බඳපු මිනිහෙක් නම් මොකද තව කෙනෙක් එක මම සංඥාශය දෙනවා කියන්නේ ඒක කොහොමද අවියජ වෙන්නේ කියන්නේ අවියජ වීම තුළ අපි කැම මොට කියන එක මම කියන්නේ නෑ එහෙම කියලා එතන අවියජ වෙනවා කියන්නේ මොකද ද බිරිඳන් ඒතර නිත්‍යානුකූල වෙන්නේ සම්මතේ එතකොට බිරිඳට කියන්න ඕනේ ඒක පාපච්චාරණය කරන්න. පාපච්චාරණය කරාම ඉතින් නැති වෙන්න පුළුවන් මොනවා හරි දෙයක්. හැබැයි තමන්ගේ ගැළවීම වෙනුවෙන් පාපච්චාරණය කරන්න වෙනවා වැරද්දක් වුණා නම්. වැරද්ද වෙච්ච තැනටම. කෝ අව්‍යාජ ප්‍රතිමූර්තියක් ඉදිරියේ පාපච්චාරණය කරන්න කරාමත් නිදහස් වෙනවා. නැත්තම් ඒ වැරද්ද වෙච්ච තැනටම ගිහිල්ලා පාපච්චාරණය කරන්න ඕන මගේ අතින් මෙහෙම වැරද්දක් අහවල් දවසේ වුණා කියලා. එතකොට එතනින් මේක ඉවරයි. ඒක ප්‍රතිපලයක් භුක්ති විඳින්න ඕනේ තමයි. ඒක හොඳ හෝ නරක ප්‍රතිපල ටිකක් ඉන්න පුළුවන් නේ. එක්ක ගෑනින්දි එක්ක දාලේ. මං කියන්නේ ඒක තමයි තමන්ට ලැබෙන දඬුවම ඒක සතුටින් බාර ගන්නවා. අසෝතේම දහස්. ඒක නියම වැඩි සන්නේ. ඒක ඉතින් කියලා ඉවර කරලා දැම්මා. නැත්තම් ඕක දිදී තියන් ඉන්න තාක් කාල වද දෙනවනේ. එතකොට එතනින් පස්සේ කරන හැම ක්‍රියාවක්ම අකුසලය. අකුසලය. මම යාළුවෙන් කියනවා අර කසලකන්න සලකන්න මේ මිනිස්සු දැන්. එහෙම හිතන්නේ නැහැ. කන ගියාද අවුල් වත්ත ගාලා මසාජ් කරලා දැන්. ආදරයක් කියලා එකක් තියෙනවා. එතකොට අම්මට දෙන්න මම මේ ගෑනට මේ කරන්නේ මම. අර ඒක තමයි මං කියන්නේ. අර විඳින මොහොතත් සතුටින් විඳින්න බැරුව යනවා. දැන් අරක කිව්වනම් එතන රණ්ඩු වෙලා හරි බැනගෙන මොකක් හරි වෙලා වරහ වෙලා හරි ඒක දවස්සක් දෙකක් තියලා ඉවර වෙලා යයි. ඒක අහපව් ආයේ නිවැරදි තැනට එනවානේ. ඒකට කියන්නේ ආයති සංවරය කියලා. ආයති සංවරය. තමන්ගේ වැරද දැන දැක නිවැරදි වීම. තමා තුළින්මයි මේක කරන්න ඕනේ. හරි පැහැදිලි මේ ගමන. එතකොට අහපව් මේ සුළු වැරද්දක් පවා කෙරෙන්නේ නැතුව යනවා. දැනට ඔබ බින්දට මේ පෙම්වතියට මේ වංචා කර තියෙනවා නම් මං කියන්නේ ඔබ ඒ සියල්ල පාපොච්චාරණය කරන්න. එහෙම වෙන්න ඕනේ කියලා මං කියන්නේ. ඉන්නවා නම් ඉඳීවි. එච්චර ඔබ එච්චර දේවල් දැනගෙනත් මේ පාපොච්චාරණය කරනවා කියන්නේ ඔබ ශ්‍රේෂ්ඨයිනේ. මේ විශ්ව දහම ඉදිරියේ. ඒ වගේ ශ්‍රේෂ්ඨ මිනිස්සෙක් එක්ක තවදුරටත් රැඳී සිටිනවාද නැද්ද කියන එක ඒ පැත්ත තීරණය කරයි. නැත්තම් බෑ. මේ ගමනේ සයනස යන්නේ ඒකනේ. පරීක්ෂාවක් ඒක. පරීක්ෂාවක් නේ. ඒකද කියවගා නැත්තම් අසාර්ථක වෙනවා ජීවිතේ. පෙරරුම්කම කියන දැන්නේ සයනස තේරෙන්නේ මට. ඒක නැත්තම් ඉස්සරහට අසාර්ථක වෙනවා දෙන්නගේ ජීවිතේ. අනිවාර්යෙන් අසාර්ථක වෙනවා. දැන් මම ඊට පස්සේ ඒක මං ඊතල ඉන්නහට කරන්නේ නැතුව දු. දැන් මං එකයි කවදාවත් මම නේ ඔය තුච්ච හිත විශ්වාස කරන්න බලවන්ද? ඔය හිත විශ්වාස කරන්න බෑ. තේරෙනවා කියන්නේ. මං කියන්නේ ඔබේ දන ඔබේ වැරද්දට දඬුවමක් ලැබිය යුතුයිනේ. ඔබ ඒක කරලානේ නැවත නැවත කරලානේ. අවුරුදු කීයක්ද ඒ ලඟ කරලා? පටන් ගලා? 9ක් විතර. අවුරුදු 9ේට කී වතාවක් ඔබ ඔය වැරද්ද කරලාද? මං කියන්නේ සියලු දේ පාපොච්චාරණය කරන්න ඉවරයි. ඉවරයි නේද? කිසිම ප්‍රශ්නයක් නැහැ. මං කියන්නේ නැති වෙන්නේ නැහැ කිසි දෙයක්. කිසිම දෙයක් නැති වෙන්නේ නැහැ. නැති වෙන්නේ නැහැ. නැහැ. මං කියන්නේ මොකක්වත් නැති වෙන්නේ නැහැ. ඔයිට වැඩිය ශක්තිමත් වෙනවා. බැඳීම් කියන්නේ දුකක් විදියට දකින්නේ මොඩය. බැඳීම් දුකක් වෙන්නේ ව්‍යාජ වුණාම. හොඳට මතක තියාගන්න. සම්මත ලෝකයේ මේ බැඳීම් කියන දේවල් දුකක් විදියට දකින්නේ ව්‍යාජ මිනිස්සු, දෙබිඩි මිනිස්සු. දෙබිඩි නැති මිනිස්සුන්ට බැඳීම් දුකක් නැහැ. ඉතින් ඒක නැතුව ඒක මහා පාපයන්නේ. තමන්ට වංචා කරගන්නේ. බලු පොරක් නේ සන්දස්. ඔව්. ඒ බල්ලව මරලා දාන්න ඕනේ ලීටරක්.
මං කියන්නේ ඒ පයි පාපොච්චාරණය කරලා කකුල් දෙක අල්ලලා වැඳලා සමාව ගත්තත් ශ්‍රේෂ්ඨයි. ඒ සබාධමේ ආශිර්වාදය එතන ඉඳන් තමයි ලැබෙන්නේ. නැත්තම් ලැබෙන්නේ නැහැ. මම කිසිම දෙයක් ලෝකේ හංගලා නැහැ. මොකද මට මගේ රෙදි නෙවෙයි මොක ගැලෙව්වත් මම රහස තේරුම් ගත්තා. පාපොච්චාරණය නොකර ගැලවීම නම් දෙන්නේ නැහැ සබාධම. වැරද්ද පිළිගන්න ඕනේ. මං කියන්නේ ඔබ මංගාව නිරාවරණය වීම ඇතුළේ ඒක ශ්‍රේෂ්ඨයි. ඔබට කොහොමත් ඒ ආශිර්වාදය තියෙනවා. හැබැයි මම කියනවා අතනට ඔබ යුක්තිය සාධාරණය කරොත් ඔබ ඊටත් වඩා ශ්‍රේෂ්ඨයි කියලා. තේරෙනද? වැරදි කරනවානේ මිනිස්සු අතින්. තුච්ච හිතට ඒ තුච්ච හිතට නින්දා කරන්න ඕනේ. නින්දා කරන්න ඌ රැකලා හරියන්නේ නැහැ. ඔය හිත රැක්කොත් කසාද බැඳලා හිටියත් ආයෙත් ඔය තුච්ච හිතම එනවාම තමයි. මම මේ අත්දැකීමෙන් කියන්නේ. මම මේ බල්ලට මට කීంతి ගිහිල්ලා මගේ තරහට මම ගහලා මම ඇඳලා සමාරන් තියනවා. ඒක කරනකම් වද දෙනවා. තේරෙනවද කියන්නේ? ඔහෙද සාක්ෂි වද දෙනවා කියන එක මේ මහා පෞකාරයෙන්ට ඔක දෙච්චර ලොකු දෙයක් නෙවෙයි. උන්ට ඒක ගානක් නැහැ. උන් ඒ පීඩාවේ දැන් මේ ගමකෝ ඔටුවා කාන්තාරේ ඉන්නේ. ඌට අවුව ප්‍රශ්නයක් නැහැ. අවුව ප්‍රශ්නයක් වුණත් මොනවා කරන්නද? ඌට කාන්තාරේ ඉන්න වෙන්නේ. අන්න ඒ වගේ. ඒක මොක වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔව්. ඇතුලේ මුකුත්ම තියෙන්න බෑ. මල්ලේ මොනවත්ම තියෙන්න බෑ. හිස්ම වෙන්න ඕන. අර සංගර කතා පියහලා තියෙන ඇතුලේ ගල් එක පැත්තෙන් ගත්තොත් විරිය පාරමිතාවක් නෙවෙයිද? ඒක එක පැත්තෙන් ගත්තොත් ඕක කියනවා කියන්නේම රිස්ක් එකක්නේ. ඒකනේ දැන් මම පුළුවන්. හැබැයි අභියෝගේ බාර ගන්න ඕනේ. මං කියන්නේ අව්‍යාජ මිනිස්සුන්ට සබහාදාම යුක්තිය ඉරු ගන්නවා. ඒක එහෙමම තමයි. ඒක අය කවදාවත් වරදින්නේ නැහැ ඒක වචනේ. කරනවාමයි. මං කියන්නේ නැති වුණොත් ඒක නෙවෙයි ඔබේ ලැබීම. ලැබුණොත් ඒක තමයි ලැබීම. හිටියොත් ලැබීම, නොලැබුණොත් ඒක නෙවෙයි ලැබීම වෙන එකක්. අන්නේ වගේ. අර මං අර ඉපේද කිව්වේ අර ජම්මුතිකේ මේ ස්පා එකට ගිහිල්ලා මම මේ යන ගම අර එකෙක්ගේ ඉන්නකෝ පාටි එකක් තියෙනවා කියලා උත් එක්ක ගිහිල්ලා බීලා මම එන ගම මට හිතුණා මේ යන්න දෙන්න කියලා ගියා විතරයි වීඩියෝ කෝල් එකක් ගත්තා ඒකෙන් ඒක නතර වුණා ඔව් මට කෝල් එකක් ගත්තා මේ අර ළමයා ඒකෙන් ඒක නතර වුණා මම ඒකත් කිව්වනේ හංගන්න බෑ ඒකත් මං කිව්වා කියන්නේ ඇත්ත කියන එක මේකේ හංගන්න මුකුත් නැහැනේ අපි ඔක්කොගෙම ඔය තුච්ච බලුහි ජරා සතා ඉන්නවනේ මුන් හංගන් හිටියට හැමෝගාවම ඉන්න උන් hina වීමට බැන්නට දැන් කසාද බැඳපියෝන් ස්පා ගන්න රින්ගන්නේ නැද්ද රෑ තිස්සේ නයිට් ඩියුටි කරලා එන ගමන් අඩියක් පුඩියක් ගහලා ස්පා එක යන්නේ නැද්ද යනවා ඒක තමයි ඇත්ත හැබැයි උන් තමන්ගේ ගෑනිට කොච්චර හොරෙන් වැරදි කරනවද දැන් ගෑනුන්ගේ පැත්තෙන් ගත්තොත් ඒත් එහෙම ඇති ඕන තරම් නැත්තම් අනිවාර්ය දෙපාර්තමේන්තුවට මම මේ කියන්නේ හැම පැත්තෙම මෙහෙමයි හැමෝම තම තමන් ගාව නිවැරදි වෙලා පාපොච්චාරණය කරා නම් සියලු වැරදි වලට සමාව ලැබෙනවා සබහාදා මේ විශ්වේ. ඒකයි කම්පෙෂන් කියන එක හරි බලවත්. ඒක ලේසි නෑ ඒ කම්පෙෂන් කියන එක. දැන් මේ රටේ ඉන්න ජනාධිපතිට කිව්වොත් එහෙම තමන් ජනාධිපති පුටු වාඩි වෙලා ඉන්න ගමන් කරපු සියලු වැරදි ටික වැරද සාක්ෂි දෙකංගව පාපොච්චාරණය කරපාලා කියලා එකෙක්ව ඡන්දෙ දෙයිද? ඊන අව්‍යාජත්වයේ ඉදිරියේ සියලු දෙනාම ඔව් නෑ
ඇහින්ද මිනිස්සු මෙච්චර කල් මේ සම්මතය කියනදේ පවතින්නේ අව්‍යාජත්වය මත තිෙන ව්‍යාජත්වය මත ව්‍යාජත්වය මත මේ සම්මතය පවතින්නේ. එනිසා මිනිස්සු හැමෝම විශ්වාස කරනවා සම්මතයේ පවතින්ද බෑ ව්‍යාජ නොවුනොත් කියලා. මං කියනව නෑ එහෙම නෙවේ. සම්මතයේ ලස්සන වෙන්නේ අව්‍යාජ වෙච්ච ප්‍රමාණයට. නැත්තන් දුක විතර ඇදී. ගී ජීවිතයේ මේ කාම්බ ලෝකයේ දුකයි කියලා කියන්නේ එකනේ. හරි කාම ලෝකයේ දුක වෙන්නේ එතකොට සාධාරණයි. සාධාරණයි. දෙබිඩි නැත්තන් නෑ මොන දුකක්ද. කොහොමත් අර කායික දුක් ටික තියෙනවා. ඉතින් මේ මේ ඔව් ඒ ඒ ටික කොහොමත් තියෙනවා. ගහකටත් තියෙනවානේ. ඔව් සතර මහා ධාතුවේ ආදී නෙවෙයි. ඒක තියෙනවා. මේ ධාතු පරිහරණය කිරීම ඇතුලේ මේක කොහේ හරි අතපය වැදුනොත් එහෙම රිදෙනවා. තුවාලුනොත් රිදෙනවා. කැපුනොත් කෙටුනොත් රිදෙනවා. බඩගින්න කියන එක දුක, පරම දුක වෙනවා. ඒව කායිකව ලැබෙන දේවල්. ඒව කාටත් පොදු ධර්මතා. මානසික දුක කියන එක දෙබිඩිකම නිසාමයි ඇති වෙන්නේ. ඒක වෙන කිසිම තර්කයක් නැහැ. මේක ගිහි පැවිදි ඔක්කොටම මේක පිළිගන්න වෙනවානේ. ගිහියා පැවිද්දා කියලා අදාළම නැහැ. පැවිද්දා කියන්නේත් මේ සමාජ සමස්ත මානව වර්ගය ගත්තාම එක කොටසක්. දාමීක කියන්නේ එක කොටසක්. දොස්තරවරු කියන්නේ එක කොටසක්. ගුරුවරු කියන්නේ එක කොටසක්. පැවිද්දෝ කියන්නේ එක කොටසක්. කවුරුත් විශේෂ නැහැ මේකේ. අව්‍යාජත්වයේ කියන කාරණාව ඉදිරි කිසි එකෙක් විශේෂ නැහැනේ. ඔක්කොම එක ගොඩේ. කිසි එක මං කියන්නේ එකයි කවුරුවත් කාරුගාවව දැනගහන්න ඕනේ නැහැ කියලා. ඕනේ නැහැ. ගිය පැවිද්දට උනින් නැහැ. පැවිද්දා ගියට උනින් නැහැ. මොකද උන් බලපන් උන් දෙගොල්ලෝ එක ගොඩේ ඉන්නේ. හැඩතලේ වෙනස්. අඳුම විතර වෙනස් කරා. ඊනට ඇතුළාන්තයේ තුල ඔක්කොම එක. අර දෙබිඩිකම එහෙමම තියෙනවා. ගුණධර්ම එක දැන් දෙබිඩි නැති වුණ දෙබිඩි බව පටන් ගත් ඇති වුණා කියන්නේම එතන ඉඳලා ගුණධර්ම පිරිනව. ඇයි ඉතින් බොරු කීයක් කියන්න ඕනේද? බොරුව කියන්නේම ගුණධර්ම පිරිහීමනේ. ගුණධර්ම තියෙන මනුස්සයා බොරු කියන්නේ නැහැ කවදාවත්. බොරුව කියන එක බිඳුවයි. බොරු කියන්නම බෑ. බොරුව ඇත්තෙම නැහැ. රහසින්වත් පව් කරන්නේ නැහැ. එහෙම තැනක් තියෙනවා. එහෙම තැනක් තියෙන්න එපැයි. එහෙම නැත්තම් බෑ. ඔව්. සුද්ධ තැනක් තියෙනවා. අති පාරිශුද්ධ තැනක්. ඒකේ විනිශ්චය කිරීම නෑ මොනවත්. විනිශ්චය කරන්න කෙනෙක් නෑ එතන. විනිශ්චය කරන්නෙම මේ අපිරිසිදු කෙනා. අපිරිසිදු නොවිච්ච කෙනාට විනිශ්චය කරන්න දෙයක් නෑ. මොකද සාපේක්ෂ කරන්න. මොකට තමන්ගා වැරද්දක් තිබුණොත් හොඳත් එක්ක සාපේක්ෂ කරනවා. තමන්ගා හොඳක් තිබුණොත් නරකත් එක්ක සාපේක්ෂ කරනවා. ඒ දෙකම වැරදි. දෙකම සාමුලීම වැරදි. ඒ නිසා ඕවා නම් එච්චර ලොකු ප්‍රශ්න නෙවෙයි. මේ ඕක ඔයාට නිදහස හම්බෙන්නේ අතනින්ම තමයි. ඕක තවත් හිර කරන් ඉන්න එපා. ඌ දැන් වාගෙන් අහන්නකෝ ඒක හරියයිද? ඒක තමයි මම ඒක කිව්වේ. එහෙම ඒ කියන්නේ එහෙම දැන් මෙහෙමනේ වේදාගාවට හාඹට පස්සේ වේද ගෙදර තියෙන ඉක්මන්ට හදල් දෙන්න පුළුවන් බෙහෙතුත් තියෙනවා. ගෙදර ගිහිල්ලා එහෙම මෙහෙන් කොළ අරව මේවා පැල ඇටි හොයාගෙන කොටලා තම්බලා උමාලි අල්ලලා මේ හින්දලි වෙලා බොන බෙහෙතුත් තියෙනවා. දැන් වාට තියෙන එහෙම බෙහෙතක් නම් වාට ගෙදර ගිහිල්ලා තම්බලා අර කොළ අරව මේවා හොයාගෙන පතාටකට හිඳුවා බොන්නම වෙනවා. ඔව්. ඒක මට ඔව්. ඉවරයි. වාට නැති වුණත් දුක නෑ හැබැයි මං කියන්නේ. වගේ නිවැරදිභාවය ඇතුලේ මේ නැත්තම් වා වෙනුවෙන් ඒ සමහරදී ඒ පැත්තත් ව්‍යාජ වෙන්න පුළුවන්. එහෙම එකුත් කියනවා මම ඈ. දෙපැත්තක් තියෙනවා ඈ. ඔබ දෙබිඩි නම් ඔබ වැරදි කරනවා නම් හේතුඵල ධමයට අනුව අනිත් පැත්තිනුත් ඒක වෙනවා ඈ. නොවේ කියලා කියන්න බෑ. මොකද තමන්ගේ රිෆ්ලෙක්ෂන් එකම තමයි අනිත් පැත්තේ තියෙන්නේ. හොඳට හොයලා බැලුවොත් සමහරදී වාගේ පාපොච්චාරණයෙන් පස්සේ ඒ පැත්තිනුත් පාපොච්චාරණයක් එන්න පුළුවන්. ඔව්. එතකොට හරිනේ. ඒතර දෙන්නම වැරදි කළා. දෙන්නම නිවැරදි වුණා. මං කියන්නේ ඒකයි. තමන් කරපු වැරදි. කියලා
කායික වාසය කරවනේ හැබැයි මැසේජ් වලින් අන්නමන මේවා දා හිටියා ඊට පස්සේ එයාමට සමාව දුන්නා ඒක මම දන්නේ එයා වැරදි නිසා මට සමාව දුන්නා නැද්ද කියලා හරිද ඒකට එයාමට සමාව දුන්නා සමාව දුන්නා කියන්නේ මේ ඇඬුවා උඩ ඇඬුවා ඒක ඉතින් ස්වභාවයෙන් ওই පාරතෝල අඬන එක කියන එක සරල අතිසියම සරල කාරණාවකදීත් අතිසිය දරුණු කාරණාවකදීත් ස්ත්‍රිය අඬනවා කියන එක ස්වභාවිකයි එහෙනම් ඒකට අහු වෙන්න එපා ඒක ස්වභාවික කාරණාව. එතන වා නිදහස්. ඍජු හරි වක්‍ර හරි කියන්නේ වෙනවා. ඍජු කුවත් වක්‍ර කුවත් ප්‍රතිඵල ඒකයි නะ. කොහොමකවත් කමන්නේ නෑනේ. ඒ පිටිවල මේ ජීවිතය ගත කරන්නේ. තේරුම්ම නෑනේ. එතනින් පස්සේ ඔයාට සමහරවිට අර අර එක එක ස්ට්‍රීම් කරෙහි තියෙන උමනාවක් නැති වෙයි හැබැයි. ඒක සම්මන්නම් දැන් ඕක නැතුව මට හිතෙන්නේ එහෙම වෙනවා. එහෙම වෙනවා. ඒ තැනට ආවට පස්සේ වෙන්න ඇතිනේ වා මෙතනට එන්න ඇත්තේ. ඔක හැමදාම තියෙන දැන් අපි ඉස්සර මේ ගෑනු පස්සේ එළවුව විදිහට දැන් යන්නේ නැහනේ. දැන් මට තියෙන අවස්ථාව හැටියට මට මොනවද කරන්න බැරි කියනකට එහෙම සකස් වෙන්නේ නැහැ. එකට ආවත් නෑ නෑ ඒ ඇතුලෙන් එන්නේ නැහැ. ඒ අව්‍යාජකම ඒ තරම් ප්‍රබලයි. ඔව්. ඒ අව්‍යාජකම ඒ තරම් ප්‍රබලයි. මොකද ඒකට උඩින් යන්න බෑ. හෘද සාක්ෂි අව්‍යාජත්වයේ කියන දේ තියෙන්නම හෘද සාක්ෂි ඇසුරු කොට. වෙන එතකොට හෘද සාක්ෂි ඇසුරු කොටගෙන අව්‍යාජත්වය පෙබලව තියෙනවා නම් සිතට මොනම වෙලාවකවත් තුච්ච හිතට විරුද්ධ වෙන්න බෑ. ඔව්. විරුද්ධ වෙන්න බෑ. ඊගෙන මිනිස්සු නිතර නිතර පාපයට නැඹුරු වෙනවා නම් ඒකටත් හේතුව හෘද සාක්ෂියේ තියෙන අපිරිසුදුකම. ඒකයි. මන්නම් බල්ලන්ට වගේ බැලලා පන්නන්නේ. ඔව් දැන් එහෙම එවුන් ඇවිල්ලා තියෙනවා තමන්ගේ ළමයින්ව මිනිහවට හොරෙන් ළමයට හොරෙන් මෙහෙ ඇවිල්ලා තිනවා මං කුණු තිත්ත කුණු හරපෙන් බැලලා පන්නන්නේ වරද වරද වෙනකම්ම ඉන්නවා මම ඒකයි කරනවා හොරෙන් ඉන්න තු මේ කියලා නෑ නෑ හොරෙන් 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 නෑ සරස කියන්නේ කියලාව නම් ඒක ප්‍රශ්නේ නෑ නේද නෑ කියලාව නම් ඒ වැරද්දක් නෙවෙයිනේ ඒක ඇවිල්ලා මගෙත් එක්ක හිතවත්කම් ගොඩනගාගෙන කාලයක් ඉඳලා වැරද්ද වැරද්ද කරවනවා මම ඒ වැරද්ද කරන තැනටම වෙනකම් පත් කරවනවා. කරලා වෙලා බල්ලන්ට වගේ බැල්ලෙන්ට වගේ බැලලා පන්නනවා. තෝතෝගේ ළමයට යුක්තිය කරාද? තෝතෝගේ මිනිහට යුක්තිය කරාද? ඈ? තෝ සිවුර දාගෙන ඉන්න හාමුදුර කෙනෙක්ගේ බුදිය ගත්තේ? පර බැල්ලි. එහෙම ගැල්ලා මමම විශ්වාසය ගොඩනගාගෙන දාන්නේ ඒක තමයි. මේ බෙල්ලම කපලා දානවා. එහෙම වෙච්චයි ඉන්නවා. එහෙම එහෙම වෙලා දැන් නිවර්දි වෙලා මට දැන් සාදුකීකේ ඔබ වහන්සේ ඉදන් තමයි මම වැරද්ද තීරුම් ගත්තේ මම අද ළමයටයි ස්වාම්පුරුෂයටයි මම යුක්තිය කරනවා ඔබ වහන්සේට අපමාණ පින් කියලා දැනටත් කියනවා ඉන්නවා වැරද්ද කරවනවා නැත්තම් බෑනේ ඒක දැන් මොකද මෙතනින් ඒක නිවැරදි වුණාම තව තැනකට යන්නේ ඒකයි නෑ ඒක කරන්නේ ප්‍රසිද්ධ වේදිකාවේ තේනවා කියන්නේ ඔව් ඔව් මගේ නඩුත් ප්‍රසිද්ධ වේදිකාවනි. මම මෙතනට එනවා නම් එන්න ඕනේ ජීවිතය ජීවිතේ ඉල්ලන් එනවා නම් මරණයමයි දෙන්නේ මම. ඒකයි බෙ කරන්න බැරිම දේ. හරියටම හරියාය. අමාරුවෙන් හරි කරන්න වෙනවා. නැත්තම් මම ප්‍රසිද්ධ වේදිකාවේම විවේචනය කරනවා. තියලා හොම් වාඩි කරවලා. දැන් කීපා. ඔව් ගෙදර ඔක්කොම ළමයි නුයි මිනිහයි බින්දයි ඔක්කොම ගෙන්නලා එකට වාඩි කරවලා. දැන් කියන්න පුළුවන්. එහෙම තමයි විසඳන්නේ. සබදාහම නඩු විසඳන්නේ මේ විදිහට කාටවත් නෑ බෑ කියන්න බෑ. එහෙමයි කියලා වැරද්ද පාපොච්චාරණය කරයි කියලා මේ පැත්තට දෝෂාරෝපණය කරන්නත් බෑ. මේ පැත්තත් වැරදිනේ. දෙපැත්තම වැරදි. තේරෙනවද? නෑදී මොකක් හරි අඩුව පාඩුවක් ඉඳන් එහෙම වෙන්නේ. ඒ නිසා තමයි මං කිව්වේ හිස් කලයේ පුරවාගෙන ජලයට තාප කරන්න බෑ කියලා. තේරෙනවද? ඒකයි. නැත්තම් මේ අන්න ඒ විදිහට තමයි මේක විසඳෙන්නේ. මං එහෙනම් පොඩ්ඩක් ලෑස්ති වෙන්න දවස් 7 දාගෙන
නැග බත් කාලයන්ද අය වෙලාගෙන් හදිසි මේ ගවනතාගත් යන්න දෙමන් සුද්දපු